පුතු මේ ප්‍රශ්නේ තියෙන්නේ උතුරේ තියෙන සාමාන්‍ය ජනතාවත් එක්ක නෙමෙයි. උතුරේ එහෙම කිව්වට අවුලක් හිතා ගන්න එපා. අඩුකුලේ ජනතාව, අඩුකුලේ දෙමළ ජනතාව දැඩි පීඩනයකට ලක් කරනවා. මේ මලබාර වලින් ආපු මේ වෙල්ලාල කියන කුලය විසින්, දේශපාලන ග්‍රහණය අල්ලගෙන ඉන්න මේ කුලය විසින් දැඩි පීඩනයකට ලක් කරලා ඔවුන්ගේ බලය රැක ගන්න හදනවා. මෙතන යාපනයේ ඉන්න සාමාන්‍ය ජනතාවයි සිංහල ජනතාවයි අතර ප්‍රශ්නයක් නැහැ. මේ අන්තවාදී දේශපාලන කණ්ඩායම ඔවුන්ගේ බලය රැක ගැනීම, ඔවුන්ගේ පරපුරේ දේශපාලන ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන් නැති ජාතිවාදයක් යාපනය තුළ ගොඩනගනවා. ඔවුන් ලංකාවේ ආරක්ෂක අංශ ඔවුන්ට දැඩිය පහර දෙනවා කියලා කියන තනිකර බොරු. ඒ දේවල් තනිකර ඒගොල්ලන්ගේ දේශපාලන රැකවරණය වෙනුවෙන්, ඒගොල්ලන්ගේ දේශපාලන ක්‍රියාවලිය වෙනුවෙන්, ඒගොල්ලෝ දේශපාලනය යාන්ත්‍රණය දිගින් දිගටම කරගෙන යන්න ජාත්‍යන්තරෙන් ඩොලර් ටික ගන්න ඩයස්පෝරාවේ සල්ලි ටික අරගෙන මෙහේ ඒගොල්ලන්ගේ සුඛ විහරණය හදාගන්න ඒගොල්ලෝ බොරු කියනවා. හොඳම උදාහරණය තමයි ඔය යාපනයේ යාපනයේ ලංකාවේ දෙමළ මිනිසුන්ගේ ජනගහණයෙන් 0.7% යාපනයේ ඉන්නේ. එතකොට අනිත් ඔක්කොම ඉන්නේ කොළඹ, වැල්ලවත්ත, කොළඹවද. ඔය ජාතිවාදයේ වපුර හොඳම කාරණාව කියන්නේ ඔය ජාතිවාදයේ වපුරන දේශපාලඥයෝ ටික පවා ඉන්නේ කොළඹ කුරුඳුවත්තේ. ඒගොල්ලන් අත්තරන් කොට ගන්න එනකොට ඔයගොල්ලන්ට දකින්න නැති ඒගොල්ලෝ කොළඹ කුරුඳුවත්තේ සුඛෝපභෝගී නිවහනවල ඉඳලා තමයි ඒගොල්ලන් අත්තරන් කොට ගන්නෙ. එතකොට මේ වගේ නැති ඊනියා ජාතිවාදයක් ඒගොල්ලෝ ගොඩනගනවා. මේ ජාතිවාදය ගොඩනගන්න එපා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාටම සමගියෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න අවශ්‍ය සැබෑ වටපිටාව නිර්මාණය කරන්න රජයත් කටයුතු මම මධුභාෂණ රවා කණහන්ස සිංහල රාවේ ජාතික සංවිධානය.